අනිත් පළවෙනි ප්‍රශ්නේ මේ පරිවගාවක් වගේ කරන්න ෆාම්මයක් වගේ කරන්න අඩුම ගානේ පරි කොච්චර ඕනද බිත්තර දාද්දි දෙන්න ඕන කෑම එකක් තමයි බිත්තර කෑම කියන්නේ ඕගොල්ලෝ දන්නවත් ඇති ඉතින් ඒක දෙන්න ගොඩක්ම හොඳ නෑ මාසෙකට එක වතාවක් දුන්නට කමන්නේ එතකොට ඒ සතුන්ට ගොඩක් ඒ බිත්තර කෑම එක දෙන එක ලෙඩේනවා කටුල් ලෙඩේනවා ගිල් ලෙඩේනවා ගොඩක්ම සතුන්ගේ ගෙඩි දාලා ඒ සතා විනාශ වෙලා යනවා ඉතින් ඒ නිසා බිත්තර කෑම දෙන්න හොඳ නෑ මාසෙට එක පාරක් දුන්නට කමන්නේ නැහැ ආයි බොයි අදත් වීඩියෙට් වෙතින් එකතු වෙනවලු සාදරයෙන් පිළිගන්නවා අද මේ වීඩියෝ එකෙන් ගේන්න බලාපොරොත්තු වෙන්නේ පරවියන් ගැන ඉතින් මම මුලින්ම මාවඳුනල් දෙන ඔයගොල්ලෝ දන්නවත් ඇති මගේ මේ channel එකේ කලින් වීඩියෝ වල හිටිය මම උවිදවන උත්තර මේකේ අයිතිකාරය තමයි අපේ තුන්නේ නේ ඉතින් අද අපි කතා කරන්නේ පරවියන් ගැන යමු අද කතා කරන්න යන මාතෘකාවට අනේ ඉතින් පළවෙනි ප්‍රශ්නේ මේ පරි වගාවක් වගේ කරන්න ෆාම් එකක් වගේ කරන්න අඩුම ගානේ පරි කොච්චර ඕනද ඕනද පරි අඩුම ජෝඩු පහක් අතිනන එතකොට පරවි 10ක් වගේ ඉන්නවා එතකොට සාමාන්‍ය හොඳට පරවියන් බෝ කරගන්න ඇති එතකොට අපිට ගන්න පුළුවන් ආර කියන්නේ වර්ග ඒ කියන්නේ වර්ග ගොඩක් ඉන්නවා ඒකෙන් අඩුම ඒ කියන්නේ ඒක අඩුම ගානකට ගොඩක් ඉන්නවා සාමාන්‍යයෙන් ඉන්දියන් වගේ ඉන්නවා එතින් එහාට ගියාම පාකිස්තාන් ජාති සවින සුදු ආර කියලා ඕමර්ලා රේසිං ඕමර්ලා ඉතින් මේ වගේ ජාති ගොඩක් ඉන්නවා එතකොට සාමාන්‍යයෙන් මිල ගණන් ගැන කතා කරමු සාමාන්‍යයෙන් ඕකේ මිල වැඩි ගොඩක්ම පාකිස්තාන් වගේ රේසිං ඕමන්ල වගේ සාමාන්‍යයෙන් අඩු මිලින් ගත්තොත් 2000 ඉඳලා ජෝඩුවක් 2000 ඉඳලා තියෙනවා ලක්ෂයක් විතර වෙනකම් පරියන් ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ හොඳලා හොයලා හොඳ උඩ යන ජෝඩුවක් ගන්න එක රුපියල් 2000 ඉඳන් උඩට හරි දැන් එතකොට මේ අපේ channel එකේ බලන්නේ පරි සුරතරේට ඇති කරන කට්ටිය නෙමෙයි මේ පරි බෝ කරන්න බලන් ඉන්න කට්ටිය. එතකොට සාමාන්‍යයෙන් මේකදී අත්‍යවශ්‍ය තැන තමයි මේ පරි කුඩුවක් කියන්නේ. පරි කුඩුවක දිග පළලා අඩුම ගානේ කොච්චර විතර වෙන්න ඕනද? සහ මොනවද තියෙන්න ඕන දේවල්? ඒ කියන්නේ ලී වලින් තියෙන එකද හොඳ අපි කණින් තියෙන වගේ ගඩොල් වලින් බැඳලා තියෙන්න හොඳ? ගොඩක්ම ලී වලින් තියනවා නම් හොඳයි ගඩොල් වලින් බඳිනවා නම් හොඳ වෙන්ටිලේෂන් සිස්ටම් එකක් තියෙන්න ඕන. එය ඉතින් ඒ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක්ම ලී වලින් හදනවා නම් හොඳයි. දිග අඩි 5ක් විතර තියෙන ඕන ඕගොල්ලෝ බෝ කරන්න හදනවා නම් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ සුළුසරේට පරි ජෝඩුවක් වගේ හදනවා නම් අඩි 3යි 3 විතර කූඩක් තිබ්බත් ඇති. දිග අඩි 5ක් විතර පල්ලා අඩි 3ක් විතර උස අඩි 4ක් විතර තියෙන ඕන. එතකොට තමයි ඉස්සරහින් විතරක් දැල ගහලත් මදි. අපි සිවිලිම ගහන තැනටත් දැලක් ගන්නවා. හොඳයි. එතකොට ගොඩක්ම වෙන්ටිලේෂන් සිස්ටම් එකක් තියෙන කූඩුවේ එතකොට පරි පැටවුන් එහෙම මැරෙන්නේ නැහැ මම සතුන්ට එහෙම ලෙඩෙන්නේ නැහැ ගොඩක් හොඳට ඔයගොල්ලෝගේ පරිවියන් බෝ කරගැනීමේ හැකියාවද තියෙනවා එතකොට එක පරිවියෙට කොච්චර විතර කෑම ප්‍රමාණයක් වගේ පැටවු නැති කාලට එක පරිවියෙට ග්‍රෑම් 40ක් විතර වැටෙන්න දෙනවා නම් හොඳයි එතකොට ඒ සතුන්ට ගොඩක්ම වැඩි වුණත් කෑම වැඩි වුණාම ඒගොල්ලොන් පියාසර කරගන්න අමාරු වෙනවා මොකද ඒගොල්ලෝගේ බර වැඩිලා කෑම අඩු වෙන්නත් හොඳ නැහැ සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක් විතර දවසට වැඩෙන පරිවියට කෑම දෙනවා නම් හොඳයි ඒ වගේම තමයි පැටවුන් ඉන්න කාලට ඊට වැඩි පොඩ්ඩක් වැඩියෙන් සාමාන්‍ය වැඩියෙන් දෙනවා නම් හොඳයි පැටවුන්ගේ බඩ පිළිලා මහදත්තුන්ගේ බඩ පිළිලා හරි එතකොට අපේ ජලය කොච්චර විතර වුණද සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ජලය වාජනයකටනේ තියෙන ලීටරයක විතර වාජනයක් තියවනවා හොඳයි දවස ගන්න පරිවියන් ඒ ජලය දෙන වාජනේ සුද්ධ කරන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි පරි කොච්චර වෙලාවකට සැරයක් දෙලියට දාන්න ඕන කොච්චර කාලයකට සැරයක්ද මං කියන්නේ බ්‍රීඩ් කරන්න බලන් ගිනින්න. ඒ කියන්නේ පළවෙනි බ්‍රීඩ් එක ඒ කියන්නේ පරිවියන් ගෙනල්ලා සාමාන්‍යයෙන් සති දෙකක් විතර තියෙනවා. ඊට පස්සේ කටු ගැට ගහලා එළියට දානවා. ඊට පස්සේ ඕගොල්ලෝ එළවන්න හැම බලන් ඉන්නවනම් පළවෙනි මුරේ අරගෙන සාමාන්‍යයෙන් බිත්ත රකින්න ඒ කියන්නේ පළවෙනි මුරේ අරගෙන බිත්ත රකින්නනේ එහෙම වුණාම පරවියන් එලවන්න ගන්නවා ඒක හොඳයි ඒත් අවදානමක් තියෙනවා මොකද බිත්ත දාලා තියෙද්දී උකුස් එහෙම ගැවුවොත් ගොඩම අපරාධේ ඒ බිත්තර එහෙම ඉතින් ගොඩම පරවියන් එළියට දාන්න හොඳ මුල්සල් දෙකේ විතර ගෙනල්ල හුරු කරලා ඒ තපි ගැට ගහලා එළියට දාලා පළවෙනි බිත්තර මුරේ ගත්තට පස්සේ ඕගොල්ලෝ එළියට දානවා නම් හොඳයි එතකොට ඒ සත්තු කූඩුවට ගොඩම හුරු වෙලා ඒකනේ බිත්තර දාලා තියෙන්නේ ඒ වගේ කාල සීමාවක් තියෙන ඕන පරිවියන් එළියට දැමීමේ. එතකොට ඔවුන්ට දෙන්න ඕන කෑම වර්ග. බිත්තර දාද්දි දෙන්න ඕන කෑම එකක් තමයි බිත්තර කෑම කියන්නේ ඕගොල්ලෝ දන්නවත් ඇති. ඉතින් ඒක දෙන්න ගොඩක්ම හොඳ නෑ මාසෙකට එක වතාවක් දුන්නට කමක් නෑ.
එතකොට ඒ සත්තුන්ට ගොඩක් ඒ විතර කෑම දෙන එක ලෙඩ එනවා, කටු ලෙඩ එනවා, ගිල් ලෙඩ එනවා, ගොඩක්ම සත්තුන්ගේ ඇඟේ ගෙඩි දාලා ඒ සතා විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා විතර කෑම දෙන්න හොඳ නැහැ. මාසෙට එක පාරක් දුන්නට කමක් නැහැ. සාමාන්‍යයෙන් විතර කෑම නම් දෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට තමයි බඩේ ඩිංගු වීමුන් හැට වගේ පෝෂදායි ධාන්‍ය වර්ග දුන්නම හරි ඒ සත්තුන්ට. එතකොට අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕන පෝෂ ද්‍රව්‍ය මොනවද? සාමාන්‍යයෙන් අපි කියන්නේ කැල්සියම් වගේ. කැල්සියම් වගේ විතර දාන සත්තුන්ට. තියෙනවා චික්ටොනික් කියලා, ඒක කුකුළුන්ටත් දෙනවා. කුකුළු හදන කට්ටිය දන්නවත් දන්නේ ඒක දෙනවා නම් ගොඩක් හොඳයි. ඒකෙන් ගොඩක්ම විටමින් වර්ග ලැබෙනවා. ඉතින් බිත්තර හරියන්නේ එහෙම ඒ චික්ටොනික් කියන බෙහෙත් එක ගොඩක්, ඒ කියන්නේ කැල්සියම් එක ගොඩක් හොඳයි. එතකොට අපි කතා කරාර කලින් මේ හරි වර්ග, එතකොට අපි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා මේ ඕමර් ළඟින් මේ මල්ලිත් එක. එතකොට ඕමර් විශේෂ හදන්නේ කොහොමද? වෙනමද ඕමර්ල විශේෂ වෙනම හදනවා නම් ගොඩක්ම හොඳයි. අනිසතුත් එක්ක කවලමේ හදනකොට ඒ ඕමර්ලට හරියට ට්‍රේනින් එකක් දී ගන්න බැරි වෙනවා. එතකොට ඒ සත්තු ගොඩක්ම ලෙඩ වෙනවා. මොකද ඒගොල්ලොන්ගේ ඇඟේ හැදෙන එනර්ජි එක පිට කරන්න බැරි වෙනවා. ඒකෙන් ඒ සත්තු ලෙඩ වෙනවා ගොඩක්ම. ඒ නිසා ඕමර්ල වෙනම හදන එක හොඳයි normal පරියන් එක හදනවට වැඩිය. එතකොට මේ ඔය මේ අපි දැන් ඔය පිටිපස්සෙ වෙන්නන්නේ මේ අපි කරපු වීඩියෝ ටිකක් නැතු මේකට කිසිම අදාළත් නැහැ. මේ එතකොට මේ අර හදාගන්න මේ ලේසියෙන් හදාගන්න පුළුවන් සත්තු මොකද? කියන්නේ අපේ අවට පරිසරයට ඉක්මනටම මේ කුරු වෙන. යන්නේ අලු ඉන්දියන් කියලා ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දකුණ වල්පරයි එක වගේ ඒගොල්ලෝ ගොඩක්ම හුරු වෙන මොකටද? සතා පැටියට දක්වන ආදරෙත් එක්ක තමයි ඉතින් ඒ සත්තුන්ගේ ගොඩක්ම පැටවුන් ගන්න ගොඩම පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ සත්තු වර්ගයෙන් වර්ගයටත් එන එක. වර්ගයෙන් වර්ගයට ඒ පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් වෙන ඒ සත්තුන්ගේ පැටියට දක්වන ආදරෙත් එක්ක. ඔව්. එතකොට ඕමන්ලා වෙන පරිියෙක්ක හදා ගන්න ටිකක් අමාරුයි කියලා. එතකොට පරිවර්ග වල ගොඩක් ඇග්‍රසිව් සත්තු ඉන්නවා. හරිය නිකන් බල්ලොන්ගේ රොටැලට් වගේ සත්තු. එතකොට ඒ වර්ග. එතකොට පරිවර්ග කොහොමද? එයානස් පරවියන්ගේ ගොඩම කූඩුවට ඇටැක් කරගන්නවා. පකිස්තාන් කියන වංශේ ගොඩක් පරවියන් ඉන්නවනේ. ඒ වංශේ සාමාන්‍ය කැටගරි වගේක් කූඩුවලට ඇටැක් කරගන්නවා. මගේ සාමාන්‍ය සවර සත්තුන්ගේ ඔළුවල යහට වීම නැතිවම කොටා ගන්නවා. ඉතින් ඒ වගේ පකිස්තාන් කියන වගේ ටිකක් ඇග්‍රසිව් කියලා මම හිතනවා. ඊට වැඩි ඇග්‍රසිව් පරවියන් ඇති මම හිතන විදිහට මේ පරවියන් තමයි. හරි. එතකොට දැන් උඳු මල්ලිට කතා කරන්න පුළුවන් විනාඩි දෙකක් අපේ සෙෂන් එකේ වෙන් කරලා තිනවා. මම ඊට කැමති දෙයක් කතා කරා. මොකද්ද මේ channel එක ගැන හිතන්නේ? මේ channel එක ගැන හිතෙන්න ගොඩක්ම දැන් කාලට ගැලපෙන channel එකක්. මම ළඟදී දැක compost වගේ දේවල් ගැන video දාලා තිනවා. ඉතින් හොඳ channel එකක් කියලා recommend කරන්න ඕනේ. ඔයාගේ channel එකේ මොනවද වෙන්නේ? මගේ channel එකේ වෙන්නේ නම් පරවියන් ගැන තමයි ගොඩක්ම technology ගැන කරන්න හිතන් ඉන්න අය දෙයකට ෆෑන් බේස් යන්නේ. ඒ ෆෑන් බේස් එක උඩ නෑ අර ඒක කරන්න තේරෙන්නේ නෑ. ඒක ප්‍රධානම හේතුවක් තමයි. ඒ නිසා මම පරිවියන් ගැන වීඩියෝ ගේනවා. ඉතින් පරිවිය ගැන ගොඩක් වීඩියෝ බලන්න පුළුවන්. ඉතින් මගේ channel එකට සෙට් වුණොත්. හරි. එතකොට මොකක්ද පරිවිය ගැන එක්කෙනෙක්ට කියන්නේ හදන කෙනෙක්ට කියන්නේ ඔය පොඩි කාලේ වයසින් ඉඳන් හදුවේ. දැන් අපි දෙකල තියෙනවා මේ කමෙන්ට් එක ගොඩක් කට්ටිය ඔයාලට බැලලා දිනවා අපිට බැලලා දිනවා. අපි දන්නේ නෑ කියලා. ඉතින් මේ පරිවිතින් මුලින්දන් මුලදී දන්නේ නැහැ කොහමද. ඉතින් ටික ටික ඉගෙන ගන්න ඕන. ටික ටික ඉගෙනගෙන පරිවියේ සතේ හදනවා ඕන සතේ හදනවා හොඳට බලා ගන්න පුළුවන් විදියට හදන්න ඕන. බිස්නස් එකක් විදියට නෙමෙයි. ඉතින් ඒ සතාට ආදරය කරුණාව දීලා හොඳට ඉතින් සතා බලා ගන්න ඕන. ලෙඩ දුකක් හදනම සමහරක් කටි විසි කරලා දානවා පරිවියන්. ඔව් එහෙම නොවි. ඔව් එහෙම නොවි ඉතින් හදා ගන්න ඕන. ඔව් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මේ පරිවියට මේ බඩ වේදක දැන් අපි කියනවා විතරක් නෙමෙයි පුළුවන් තරම් ප්‍රදේශයේ පශු වෛද්‍යවරුන් ඉන්නවා. ඔව් ඒගොල්ලෝ ගාට ගියාමත් ඉතින් බෙහෙත් හොයාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතන ඉවරයි. මේ ගොඩක් කට්ටි ඉල්ලලා තිබ්බා මේ වගේ වීඩියෝ ගේන්න කියලා. ඉතින් පරි ගැන ඉතින් ඔන්න ගෙනාවා. ඊළඟට මාළු ගැන වීඩියෝ එකක් බලමු අපි ගේන්න. මේ අර දැන් අපි කිව්වේ මේ පෙට් ලා විදියට කෑම මේ පරි හදන එකක් නෙමෙයි. මේ ඇත්තටම මේ ෆාම් එකක්. ෆාම් එකක් විදියට කියන්නේ ව්‍යාපාරයක් වශයෙන්. මොකද මේ මේවත් කෘෂිකර්මාන්තයට යම් තාක් දුරකට අයත් වෙන හිඳ තමයි අපි මේවා ගැන කතා කරන්නේ. හරි ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අයි හම්බෙමු. හැම දෙයක්ම අපි උදව් කරලා පරිස්සම් වෙන්න. අද අපි කියන්නේ මගේ channel එකක් subscribe කරන්න. මගේ channel එක subscribe කරන්න යන්නේ. Description එකේ link
ඒ වගේම අපි TikTok කරනවා බලන්න.